ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ ටෙක්නොලොජි ටිප් ස්ටුඩියෝ channel එකට. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ දැන් ඔයාලා හිතන්න ඔයාලගේ ෆෝන් එකේ share it තියෙනවා. ඉතින් අනිත් ෆෝන් එකක share it නැත්නම් කොහොමද ඔයාලා ඒකට app එකක් තියාගන්නේ share it එකේක install කරලින් වෙනවා. ඉතින් ඔයාලගේ හැම ෆෝන් එකකම තියෙන Bluetooth. ඉතින් Bluetooth වලින් කොහොමද app එකක් share කරන්නේ කියලා මම අර කියලා දෙන්න. ඒ වගේම ඔයාලගේ දැන් ඔයාලා හිතන ෆෝන් එක reset කරන්න. ඒ reset කරනකොට ඔයාලගේ අවශ්‍ය කරන apps ටික delete වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ apps එක SD card එකට save කරලා SD card එක remove කරලා ඊට පස්සේ reset කරලා අපව දාලා මේ apps ටික අපව data වල කිතිමත් නොවතිවම මේ install කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් එක කියලා දෙන්න. ඉතින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා මේ වැඩේ කරන්න පුංචි පුංචි app එකක් ඕනි කරනවා. මෙන්න මෙතන තියෙන app එක තමයි. ඉතින් ඔයාලට මම ඒක description එකේ දාලා තියෙන link එකකින් download කරගන්න. මේ app එක download කරගෙන මෙන්න මෙතන තියෙන continue button එක click කරලා මෙතන okay දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් එනවා. ඉතින් ඔයාලට bluetooth share කරනවා නම් අවශ්‍ය app එක මෙන්න මේ විදියට මෙතනින් ඔයා ගන්න පුළුවන්. දෙවල්ට අවශ්‍ය කරන app එක මෙන්න මේ විදිහට හොයාගෙන මෙන්න මෙතන ටික් එකක් දාලා මෙන්න මෙතන තියෙන share button එක click කරන්න ඕනි. ඒ click කරලා ඔයාලට තියෙනවා මෙතන bluetooth කියලා එක click කරලා ඔයාලට එතකොට bluetooth අනිත් phone එකේ on කරලා තියෙනකොට මෙන්න මෙතන device එක පෙන්වෙනවා. දෙවල් bluetooth share ගන්න තියෙන දන් දන්නවා. දෙවල්ට අවශ්‍ය කරන app එක මේ විදියට හොයාගන්න අමාරු නම් මෙන්න මෙතන search bar එකේ search කරලා උනත් හොයාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්නම් කොහොමද phone එක reset කරනවට හරි මොකක් හරි වැඩකදී කොහොමද app එකක් SD card එකට save කරගන්න කියලා. ඉතින් ඔයාලට තියෙන එකත් මෙන්න මේ විදියට තමන්ට අවශ්‍ය කරන apps ටික select කරලා මෙන්න මෙතන share button එක click කරන එක. ඒ click කරපුවම පොඩි වෙලාවක් මෙන්න මේ විදියට load වෙනවා. ඉතින් load වුණාට පස්සේ මෙන්න මෙතන තියෙනවා export SD card කියලා. ඉතින් එතන දීලා ඔයාලට තියෙන්නේ okay දෙන එක. ඉතින් ඉක්මනින්ම ඒ ටික save වෙලත් ඉවරයි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් SD card එකට ගිහිල්ලා මෙන්න මේ විදියට ඉතින් ඔයාලට මෙන්න මෙතන internal memory එකට තමයි මුලින්ම ඒක save වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ ටික copy හරි move හරි කරලා SD card එකට දාගන්න පුළුවන්. ඒ දාගෙන ඔයාලගේ SD card එක remove කරලා reset කරලා phone එක ඔය chip එක දාලා මෙන්න මේ විදියට restore කරගන්න පුළුවන් ඕනි map එක. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා නම් මගේ channel එක subscribe කරලා බෙල් අයිකන් එක ක්ලික් කරගෙන යන අමතක කරන්න එපා. එහෙනම් පරිස්සමින් ගෙදරට වෙලාවෙ ඉන්න සුබ දවසක්.